අපි පහුගිය දින කීපය තුළ විශේෂයෙන් අපි රටේ ආහර मिलලත් ඒ වගේම ආර सुරක්ෂිතාව පිළිමඳත් විශාල වශයෙන් අපි අවධාන යොමුකර වු කාරණා කීපයක් ති නවා ඒ වගේම තමයි අපේ රටේ ආර්ථිකය නංමගණ්ඩ තාර්ථිකය ශක්තිමත්කන් අප තියන ප්‍රධාන ආදාयම් කීपेකिंग සම්බන්ධ අපි විශාල ීදු ගන්නාව ගත්තා. ඒක ප්‍රධාන කාරණයක් තමයි කට අවශ්‍ය කරන බදු ප්‍රමාණය ලබාගන්ඩ අපිට අවශ්‍යයි ඒ සඳහා අප බදු සම්බන්ධ අපි විශාල තිීන්දු ගත්තා ඒ අනුව බුදල් ලමාත්‍යන්ශය විසින් සීලි සඳහාත් සත විසි පහක තිබ බද්ධ රුපියල් පණහා දක්වා නැවත වැඩිකිෙරවා. මේතුළද විශේෂයම පාරිභෝගිකයට විශාල බරක් පැටනෙනොය එකෙන අපි අමුතුුවයෙන් කියන්නුන්න මොකද හේතුව පියල් පණහක් බද්දක් ධාපු ගමන් ඒ බද්ද ඒ බහන්ඩ සඳහා වැටෙනවා එමනැතන් හන්ඩ සඳහා එකතු වෙනෝ ඒ කෙසේ වෙසත් කැබිලට මන්ලේ විශසින් විශේෂයම තිීන්දුගරා ඒ බද අඳුන දෙන වෙලාවෙදම තිබ්තුොග සඳහා පාරිබෝගිකය ආරක්ෂා කරගන්න නිසා පාරිභෝගිකයට ආරක්ෂා කර ගැනීම සඳහා පාල්ල ිලක් අ ුන්න අදන්න ඒ පාල මිලි අනුන අදුන්න රපියල් දෙෙසේ ඇත්තප පාක පාල මික් උපරිම සිල්ලර මලාක් ඒ තුළ අපි බලාපොරොත්තුවන මාස කීපයක්ත් මේ පාල මිල රද වගන අර තිබ්බ තොග තත්ත්වය පාරිභෝගිකයට පරණ මලට ලබා දෙන්න කටයුතු කරන්නේ නිසා අපි විශේෂෙන්ම අපිට බදුත් අවශ්‍යයි පාරිභෝගයා රැක ග්ඩත් අවශ්‍යයි. ඒවගේ අපි විශේෂයෙන්ම මම මේ දිනවල රක්ෂණ පවත්තන යනවා මේලට නිෂ්පාධනය කරන ප්‍රමාණයඒ නිෂ්පානරන ප්‍රමාණ කොච්චර දුුවට වෙරඳදපොල්ට ලැබෙනවාද ඒ වෙෙනදපොලට නොලබෙන ප්‍රමාණය තුළ කොච්චර පාරිබෝගිකට එකක මිල වැඩියීමමොල්ට සම්බධන උදාහරණය කපි ගත්කොත් අපි කිරි නිෂ්පාදනය කරන නගේ කිරි නිෂ්පානය කරන කිරි විවිධ කර්මාන්ත සඳහා යනවා. ඒ කර්මාන්ත සඳහා අදදී ඒ කර්මාන්ත තමන්ගේ නිෂ්පාදනය කරන්න ඒ කිරි පාවිච්චි කර සමහර දේවල් එයායට පාඩුනං ඒ නිෂ්පාදනය කරන්නෑ ඒ ඒ නිෂ්පාදන ලැස්න් ඒගොල්ල අයින් කරලා වෙනත් දේවල් නිෂ්පාදනය කරන ලාබ තියනේවා. හැබැයි ඒ නිෂ්පාදනය නොකරීම තුළ අපි ආනෑනය කරනවා ඒ සටත් වඩා විශාල අපි සහනදීලා ආනනය කරනවා ඒ හණ්ඩ අපි උදහනක කිරිපිටි අපේ රටේ කිරි නිෂ්පාදනය කර අපි ලබාදන සියලු අපිටි නිෂ්පාදනය කරන පවිච්ච කරන්න වෙනත් දේවල් සඳ පාවිච්චි කරනවා ඇැබැ පිටි අපි ආනායනය කරනවා විශාල මුදදලක් රටන් බැහැර කරලා ඒ වගේම අපි කිරිගෝවයා ශක්තිමත් කරන්න කර මේ රටේ අපි කොච්චර සහන දුන්න්නත් ඒ කිරිවලින් පිටිවලට එන ප්‍රමාණය අඩු නිසා අපි පිටි ආනායනය කරලා විශා මුදල කටින් පිත්ය ඒවගේ මම විශාල බහන්්ඩ ගැන්නා වග්ගන මේ දවසල අපි පරීක්ෂණ පවත්තයි යනවා. මේවා කොහොමද ඉස්සරහට අපි නැති කරන්නකර. ඒවගේම මම අමාත්‍යන්සේ අපේ අමාත්‍යන්ශයෙන් දීවර අමාත්‍යංශයට කුෂිකර්ම අමාත්‍යන්ශයට ඒ වගේම පසු සම්පත් අමාත්‍යංශයට මෙ අයට අපි යොමු කර තිව ලිපි මාර්ගෙන් ඒයාගේ නිෂ්පාදනය කොච්චරද ඒ නි්පාන කොච්චර ප්‍රමාණයක් වවෙෙන ො නිකුත් කඩ බලාපොත්තිනවාද ඒවල සඳහා ඉදිරි අවුද තුළ කොච්චර ප්‍රමාණයක්මල වෙනවාද කියන එක අපිට වාර්තා කරන්න කියලා. ඒකෙන අපි තනවොනං උදාහන්න ගතොත් සහල් මහකන්නේ කොච්චර වී ප්‍රමාණයක් කියෙනොවාද. ඊළගේ ලකන්න කොච්චර වී ප්‍රමාණයක්ෙනවාද. වී ප්‍රමාණය වෙනද පොඩ කොච්චදු නිකුත් කරනවාද. ඒ නිකුත් කරන වීවල ිලක කියද සහ හල් වල මලකியද කියෙක පුරෝකසනය කරලා අපිට දැනුද දෙන්නක. ඒ තුළ අපි බලාපොරොත්තු වෙන. හර සුරක්ෂිතාව කොච්ච දුට රටතුළට පවත්තා ගණඩ පුුවන්ද ඒ වගේම ඉදියේ දිදහස් විසිහතර අවුද්ධවෙදී අපි කොචර මිල පාලනය කරගන්න මිල ගැන අපිට වැටහීමක් අපිට ලබාගණන්ඩ සියලුම ශේෂ්‍ර හරහා අපි බලාපොරොත්ති න මං හිතන්නේ ඒක ඉතාමත් අධ්‍යවශයම කරන්න ඕනු දෙයක් අපි පුරෝකතනයක් ගැන අපි අවධානය යොමු කරන්නඕන සෑම අමාත්‍යංශයම බැඳල ඉන්න ඒ විස්තර්ටික ලබාදුන්නොත් අපි පාරිභෝගික අපිට දෙන්නඩ පුළුවන් සහතිකයක් එන අවුරුද්ධ තුළ අපේ අත්‍යවශ්‍ය බහණ්ඩවල තියන ප්‍රමාණ වනුත් ඒ වගේම මිලකුත් අපිට සහතික වඩ පුළුවන් ඒ අවුද්ධ තුළ. ඒහම නැතිවුණුත් ඒම ප්‍රශ්නයක් කුරොත් අපිට ආනයනය කරලා හරි ඒ මිල පවත්වා ගැන්ඩ අපට යම් පදනමක්තින හමනත්තංන් අප ඒ ඩේට හෙමනත්නන්ගේ විස්තර අපිට තියෙන. නිසා අපි. මේ වෙනකොඩේ ගන්නේය කිරීම් කරලා දෙදාස් විසිී හතරවුරුද්ද අපි ඒ සම්බන්ධ වාර්තාවක් දෙනවා සියලුම දෙනාට. එනිසා මම හිතන්නේ මේ අයවැඇත් සමඟ අපේ ආහාර සුරක්ෂිතාව පිළිබඳ විශාල අපි වැඩපිල්ලක් ගැෙනෙන තුළින් ඉදිරි අවුරුද්ධ අපට මේමල තවත් අඩුකරගණ්ඩ වගේම ආහාරුද්ධමනයඩුරගණඩ අපිට හැකියාව ලැබෙනයි කෙනෙක විශේෂයෙන් ප්‍රකාශ කරන්න පුළුව. සම්බන්ධය ඇකනෑ අඩුවයිද කොහොමද දැනට අපි සෑම මාසේකම බිතරම මිලියරල් තිහක් අපි මේරට ආනයනය කරනවා ඒ දෙසෙම්බල් තිස්සක්නි දැනකම් අපි ආනනය කරන්න කටයුතු කරන්නවා. ඇතුව අපි දේශී විත්තරත් මේ වෙරද පොලට එනවා ඒ වෙරද පොලේ තින අද තියන අත්ත දිහා බැලුවොත් ආනනය බිත්තරයක් සතු සහ හා රුපියල් තිස් පහක මුදල කරත් මෙහරටේ නිෂ්පාදනය කට විිතවර රුපියල් හතලස් තුට හතල පහකර හ හ වෙනකරුත් වෙනද පොලේතින. නමුත් පහුගිය කාලය තුළ විිත්‍ර රපියල් හැටප පහකර හැත්තවට ගිය අපි ආනනේ සිදුව කිරීම නකරුවන ිතර රුපල් අනුවකට සීක යන තත්්‍යක තමයි. අපි පුරෝකතන කර ති. බේනිසා අනිවාරයම බිත්‍ර අණයනය කරන්න සිදුවනා. ඒ වගේ මේ විතර ආනයනය කිරීමතුලින්. පාරිබෝගි කියලට බිත්තර මිල පාල්ලය කරගන්න ඒ තමන්ට සාහනමිල කර ලබාගන්නඩ ඇැ කියියාවවුණා ඒ වගේම අඩුපාඩු නිෂ්පාදන කඩා වැටීම තුළ ඒ නිෂ්පාදන නැවත හදාගන්නකං පාරිභෝගකයට ආන එන කරලා ඒ ලබාදෙන වැඩ පිළිල අපි හැදුව. දොර බිත්තර මංහිතන්නේ එන මාසේ විශාල් ඉල්ලුමක්තියනෝ ඒ ඉල්ලුම දැන්ග ගොඩක් ආයතනත් මේ වෙනකොට තර අරග ඉවරයි ඒකළ නිෂ්පාදන හදලඉව උදාහනකතුත් බිස්කට්ඒවගේම කේක්. මේ සියලූම හදන විශාර මහාපරිමාන සමාගම් බිත්තර දැන්ට එය අරගෙන ඉවරයි. සෑ මංහිතන්න විාල තව ඉල්ලුමක් එන්නේ. එදරිින්ද පරිබෝජය කරගන්න බිතර ල්ලමක්ේද සැම්බර් මාසය මුල වෙතිරින්දදි. ඒෙම නත්තාං කර්මාන්ත සඳහා අරගනාය තියන ගොඩක් අය දැංගෙනකොට අරගෙන තිනිසා විාල ිතර විිලි වෙනසක්වෙෙන්න්නෑ. බිත්තර මිල වැඩි වනොත්තයෙම. වැඩි කරන්න උත්සාහකරොත්යෙම. මාණෙක් වැඩි කරන්නඕන එමනත්ත කාලය දික් කරන්නුන ඒක තියෙන්නේ බිත්තර් නිෂ්පාදනගේ අතේ මගේ අතයේ මගේ අතය තියෙන්නේ ඒගොල්ලු ඒ ඒ සම්බන්ධව කටයුතු කරුවත් මං අනි පැත්තතිෙන් මුත්තර දෙනගී තනයි. ඒ අයට තමයිස්ඒ පාලනය කරන්න හැකිවා තියෙන ඇමදුමා ඇතකොට සේනිවලට දෙසිය හැත්තේ පහක විිකුණු ිලක්දිල තියවා ඇතකොට දැන් ඒවුුණට වෙලද පොලේ වෙළෙන්දන්ට ලැබෙන්න්නේ රුපියයා තුන්සි තුන්සි තියක් විතර අතර. එතවට කුඩා පරිමාණය වෙලදුම් සාමා්‍ය සීණි ගන්න එක නවත්තල තියෙනො එකන්නේ ිල ගරන් වැඩි නිසා. ඒත් එක්ක මෙතකොට සීණි හිගයක් ඇතිවෙන්න බලපා නැද ඒක එතකොට ඒ වගේ අවස්ථාවක උපතුමලමුකොද ගන්න තීරණෙ. හ මේක මිල පාලනය කිරීම ඕන මිලක් පාලනය කරන්න පාලන මිල දැමත් බහන්ඩ හිගතාවයක් ඇතිනක සාමාන්‍ය ක්‍රමයක්. නමුත් මමයේ සියලු ආනාෑනයකරුවෝ ගෙන්න්නලා ස සාකච්ඡා කරා. පහුගිය දින කීපය තුළ සීනි නිකුත් කිරීම් අඩු කරලතිබ බයගොල්ලෝ එයායට වැඩිවාසයක් ලැබෙනවා මොකද හේතුව මේ බදු පැනවීම තුළ. එගේ තියෙන ස්ටොෝකොල්් හනතය කොලග තියනෙන ගබඩාවල තින සීනිවොට. මම ඒඒයට බැලුම් දුන්නා අද ඉඳලා නිකුත් කිරීම කරන්න වන ප්‍රධහන ඊයේමං අඳුනගත්ත ප්‍රධාන ආනනකර දා හතර දෙනාගින් දොළොස් දෙරෙක් ලගම සීණි තොක තියනු ඒත් ඔො ප්‍රමාණයයක් මම ගත්තා ඒ වගේම අධ ඉන්දල මම සියලුම්ම ඒ දොළොස්තිනාගේ ගබඩාවලට සෑම පාරිබෝග නිර්ධාරෙක් ස්ථීර වසය නැවත්තුවවා යගෙන උදේ අර ඉන්දල හවස පහවනකං ඒ පාරිබුවයි කධදිකාර නිධාරිය ඒ ස්ථානය රජකාරරි කරන්න ඕන කොච්චර ප්‍රමාණයක් නිකුත් කිරුවද කොච්චර ප්‍රමාණයක්යි कोොයි අලවිසැල් ක कोයි कोයි ලොරිරතෝල්ට පැටවුවවද ඒ වගේම ඒ දුන්නු मिलල සියලු වාර්තා හවස්සෙද්ද ප්‍රධාන කාරට යනවා. නිසා මේ තෝග අවසන් වෙන තුළු පාරිබෝක නිරදාාලින් සියලුම කකඩාවල රඳවාත බන්න මම කටයුතු කෙරවා. ඇති ම හිතන්නේ ඒතුළ නිකුත් කිරීම් සියලු දේ වෙන්ඩෝන පාලනමිට්‍ර විිකුලන්ඩ පුළුවන් ප්‍රමාණය මිලකට එයය මේක නිකුත් කරන්න ඕන. එනිසා අනිවාරෙන්ම අපි බලාපොරොත්තු වෙනවා පාලන මිල එ වැඩ කරන්න මේ අය කටයුතු කරයිඉ කියෙන. විශේෂයෙන්ම. මේක සිිල්ලර වෙලෙන්දොත් කල්පනා කරනවා දැන් එක්ස්සල් හට එන තින සීණී ගනම් වැඩි ඒ නිසා අපි මේ තියන දෝගත් අපි වැඩිපුරගාන්ට විකුණ ගන්න කර කඩවලතිනයි ඒ නිසා පාරිබෝග අධිකාරය වැටලීම් පිළබඳ නිරධාරීම්ට සියලු දනාට රටපුරා කියරති නවා දෙසි ඇත්ත පට වැඩිය විකරොත් අනිවාරයම වැටලීම් කරන්න අල්ලන්ඩ කියලා. මේක අසීරු කාරයක් මොකද හේතුව මුදල් ලමාත්‍යංශයේ විදිහට එකක් පාට රුපියල් පනහක අදදක් දදාපුුවම විශාල පරතරයක් ෙන තිබ් ගාණන් ගලා මේක මෙහම නේ තිබේ ි ස්ස තිබ රුපියල් විසි පහස කියය හෙ තිෙද ඒ රුපියල් දායකින් පහලගින් වැලිගුණ නං හෙම ප්‍රශ්නයක් වවෙ නෑ නමුත් මේක රුපියල් පනාහක බද්දක් ධාපුගමං විශාල අමාරු කාරයක් පරිබෝග අධිකාරය පැතන වැටනම් ඒ පාරිබෝය අධකාය බර මගේ ඔළුව තමයි තිර තියන්නේ ඒ ඒ ඔුව තියාන තමයි දැම් යම් මේ දුවන්න ඇති මට පුළුව උපරම කටුත කරන පරිබොය කජිකාරුත් මත් ඒ සම්බන්ධ මැදිහත්ේ. එතකොට ඇමතිතුමා අ පසුගේ කාලේ පිරිමිට් විල් මගේ ආයතනයට චෝදනක්කල්ල වුණන සීණි වංචාවක් ගැන. එතකොට මේ ආයතන සීනි මිට්‍රික් ටරෝන් විසිේ දෙදහක් ගැනල්ලා තියෙනවා ආනයිනය කරලා තියනවා කියලා අයි චෝදන අල්ලලා තින තකොට එතකොට වෙළධ මත්‍යංශයෙන් එ පරීක්ෂයක් කරනවද උතු අලමක්කර පියවක් ගන්න නේ සම්බන්ධි. මේ සම්න්ධ කිසිම වෙලධ මාත්‍යවශේ සම්න්ධයක් නෑ. මේක ඇතරම මුදල්ල මාත්‍යන්ශයටත් ඒ ේගුව සම්බන්ධ තියෙන ප්‍රශ්නයක්න වෙළධ මාත්‍යංශය ඇචතරම මේකෙදී අපි පුළුවන්තරං මුදල්ල මාත්‍ය අංශයට සහයෝග ලබාදීමමත්තමයි කරන්න මොකද බදු වැඩි කිරම් ඒමනත්තං ඒ සියලු දේ වෙන්නේ මුදල්ල මාත්‍යන්ශී. නමුත් දැන් අපි පෙරමිට් විල්ම ආයතනය අපි පහුගිය කාල අනයන කිරම් සම්බන්ධ වාර්තාවක් ගත්තා මොතන ටොන් අටදහකනැවක්තමයි අපි මේ බදුු වැඩිකරන්න ඉස්සල්ලා දවස්තුළට ඉස්සල්ල ආනාෑනය කලා තියෙෙන. ඒ ආනාෑනය කරපු ටොන් අටදහ කොයිකොයි ආයතයට වික්කද කොයිකොයි ආයතරනල දැන්ට රඳවතය පාගන ඉන්නවා අද කියනෙ එක මම අඳුනගන තියෙන්. එනිසා පාරිබොයි කතිකාල් නිර්ධාරීන් ඒ සම්බන්ධ නිරතුර ස්ානල දැන් නැවතිල ඉන්න අද අදවේදදි නැවතිල ඉන්න. ඒ අ නිකුත් කරන්නේ මොකක්ද කිය නිකුත් කරන්න කියන එක මම අවධානෙන් ඉන්න අනිවාර්රෙම. මගේ වගේකිීමක් කෙනවා ගැසට්ටි එකත් එක්ක මේ අයව පාලනය කර නිමලත මේගේ විකුණුම්බිල සම්බන්ධ කටයුතු කරන්න ේ එනිසා මං හිතන පුළුවම් තරම් සාධාරණයක් මගේ පැත්තතිෙන් ඉස්්ච කරන්න උත්සාහ කන්න. එතකොට ඔබතුමා කිව්වා කුකුල් කුල් මොස්වල විකුණුම්බිල ඔබතුමා කිවවාටසය පනහක් කුපරම. උතුමාම යෝජනා කරන්න ඒ ගන කියෙලා ඒවුණවාට දැන් අද වෙලද පොලෙත් අදදිනෙත් දාහයි එක්දා සෙකසීයි අතර තමයි විකුණුම් විල යන්නේ. එතකොට මගතන්නන්නේ පාලනනිමිලක් නෑතමස්ක කුල්මත් සදහ. ඒ සබධ උතුමාලක මොක්කර පියරත්තින නැත්ත යිදිීටත් නේදීට වෙෙලදන්ට වෙළෙන්දෝදාන මිලද වෙදපුල ඒග ියන්නන්නේ නැත්තන් ඔබතුමාල පාන මිලක් ගෙනනවදේ සම්බන්ධ. දැනට අපි කුල් මස් මල තිබේ රුපියල් එක්දාා සයිසිය පනට එක්දත් සත්සීර තමයි කුකුල් මස්මල තිබ්බේ. නමුත් අපි ඒ ඇත්ක සාකච්ඡා කරලා රුපියල් එක්දාා සෙකසිය පනාට එද්දත් දෙස වනක මල අඩු කරගඩ අපිේ හැකියාව ලැබුණ. මගේ බලා පොති තිබේ රුපියල්ල අසසිය පහ රපියල් මසීක් තමයි මගේ බලාපොත්ති තිබ, කුකුල් මස් ම වෙරද පොල්ට නිකුත් කරගන්න හැකවාව තිබේ කියලා. හැබයිම ෑයට ගෙනල්ල කිව්වා. එग्जाසිකසිය පනෑ එක්जाසිකසිය පණහා පැන්නොත් මං අනිවායම ආනයනය කරනවායි කියන එක. ඒ නිසා මං හිතා එजा सेකසි එग्जाසිකසිය පන නැවතිලා තියෙනවා. අපිටවෙ මේ අවුරුද්ධ අවසාන වෙනකං මේල පවත් ගඩ පුුවන්ගුත් යවනත ඉදිරි අඩුරගණඩ පුළුවන්ගුණොත් අපිට හොඳයි ඒ කෙසේ වෙතත් මම හිතන්න්නේ මේල අසාධාරණ मिलලක් නෙමේ මේකට තාම පාලනිලක් දාණ්ඩුවමනාවක් නෑ. පාල ිලක් දම්ම ගන්නත් ආනේනය කරන්නෙත් මේමිල වැඩි වුනොත් කියන එක අවධානයෙන් කියනවා. එක්දා සෙකසිය පණහා පැන්න්නොත් අනිවාරම පාල මිලක් බලනවා ඒවගේම ආනයනය කිරීමක් ගැෙන බන්නවා. ඒක බැහැ කියල හිතන්ට බැහ එපා ොකද හේතුව අනිවාරයෙන් කිව්ෝත් මංගේක් කරනවා. ඇතු ඇතැන්තම්මල එ්දා සාරසියට විගෙනවා. ඕ සමහරවැඒ අවස්ථාව අනුව වෙනස්වන තැල්තියනවා. ොකද සමර් රහිත සමර් එ හෙමිනත්තාං කටු සහිත කටු නැතිව යන විශාල ප්‍රමාණය වෙනසක් තියෙනවා කුකුල් මස්තුල. සමහර කෑලිියෝොල්ට කපල දෙන්න රුපියල්ල එෙක්ද සටසීිය එක්දස් නමසියලත් තියෙනවා. අපි මේ කතාගරන්නේ සම්පූර්ණ සම සහිත කුල් මස් කිිලුව එකක් ගැන. ති ඒ අතරත් සමහරට උබතුමා කියනවාගේ රුපියල් එක සය පනනාා දෙසියක් වැඩි වෙන්ඩ තැන්් ඇති. න අපිට සමස්්‍යයක් වශයෙන් ගත්තම රුපියල් එක්ජාස එකසිිය එක සය පනා කතරග කීල එකක් තියෙනවා. ඒයවාගේයක් තිබොත් අනිවාරය අපිට හොර ලට පුළුව එක වෙල්ඩ පුුවන් ඇම්තුම් ඇතකටමගේ අවස්සාන ප්‍රශ්නය ශ්‍රෂ්ඨ අධිකරණයෙන් ක්‍රිකට් මන්්ලේ ගැන දුන්න තිීන්දුව අටිියෝග කඇල්ලකටමින් අද පාර්ලිමෙන්ට්ව ද ෝජනාවක් ඉදිරිපතුන එක චන්දවිමසීම මද අවස තියෙනවා. එක එත වඩේ යෝජනාව සම්මත වනොත් අද ඔබතුමාගේ අණ්ඩුවෙන් ස්ේ ආණ්ඩුවවෙති ස්ථාවරත්වය මොකදය පිළිවදව බතුමල ගන්ත ඉන්දුව මොකක්දේ ැන්නේ අස්ථාවරයක් මද හේතු සන්ද අපි සියලු දෙනා එක මතක ඉඳට පාර්ලිමේන්තුවේ අද විවාද කරන අද යෝජනා කරපු එක්කෙනත් විපක්ෂය යෝජනා කරත් ස්තර කර ආණ්ඩුවෙන්. එනිසා ඒ සම්බන්ධ කි විවාදයක් නෑ. මේක අධිකරණයට අියෝ කරන්ට ගත්තු තිීදුවක් නෙමේ පාලිමේන්තුවද සාච්චා කරන්න. මේක මේරටේ ක්‍රිකට් ක්‍රීඩාවට අකරුත්තා ක්‍රිකට ්‍රීඩාව සම්බන්ධ අපි අනාගතයේ වැඩපිල්ලක් හදන්ඩ පාලිමේතුල සාකච්ඡාවක් ති මේකින් කිසි බලපෑමක් වෙලි නෑ. අනිවාරයෙන්ම අප සිියරුද අටමවශ්‍යයෙන්න්නේ පක්ෂ විපක්ෂ සිියරුදනට මවශ්‍යයන්නේ ක්‍රිකට් දියුණු කරන්න. වගේ දෂණය තියන එක නැතිකරන්නසා ඒවට වැට බදින්ද ඉති අ පාලිමේතතිය තුර සිදවෙල ඒක ඒකින් කිසිම පානියක් ආණ්ඩුවට වෙන්න ආ්ඩුව තව ශක්ති මත්තියෙනවා මොකද දේතුව ආණ්ඩුව මේවාගේ ඒකට කැමැත්ත පල කරලා විපක්ෂගෙනපු යෝජනාවක් හොඳින් බාරරගෙන එකට එකට වැඩ කරන්න හොඳ දේට වැඩ කරන්න එකතු ීමන. ආණ්ඩුව ශක්ති මත්තියෙනවා දවස්සෙද ඇමත්තුම අදැනට ආහාරවලි. රජයේ බදුවලට කොච්චරයිතර එකතුයනවාද මෙම ආහර එක එකගේ ප්‍රමාණයුව ඒ බදු නිශ්චිත බදු ප්‍රමාණයක් කියන්නට බෑ මොකදේ එන ප්‍රමාණය අඩුනොත් දනවශ බම දළවශයෙන් කියන්නක් දෑ මාසිකු හැබැයි අපි අදවෙද්දිී ආහර සඳහා බදුු අය කරනවා. මොකද සාපේක්ෂ අපි පුළුවන්තරං පහුගිය කාල අපි කරපු වලදක් තමයි අපි බද අු කරලා පුළුවන්තරම් ආනෑ එලය කිරම් වැලි වුණ. ඒතුළ දේශය ගොවියටත් යම් පහරක් සිද වුණ. ඒ වගේ දේශය නිෂ්පාද කරත් යම් පහරක් සිද වුණ. මේ බදු කියන එක රටට ආදායම වගේම රටේ නිෂ්පාදක ආරක්ෂ කරගන්න වැඩ පිළිලා. මේක දෙකම අපි කල්පනා කරන්නවා.ය නිසා පුළුවන් තරම් බදු අඩු කරලා බහණ්ඩගෙල්නීම නෙම අපි කරන්න ඕන ආදාම වැලි කරගන්න ගමන්. ට පුළුවන්වෙන්නු නි්පාදකවත් ආරක්ෂාගන්න හැ බයි අපරටේ නිෂ්පාදනය කරන්න බැරි නිෂ්පාදන නොකරන ාණ්ඩස ආනයනය කරලා ඒවා පාරිභෝග කියන්න ලබාදුන්නට කමන්නෑ දොර මේකද අර ඔබතුමා කිවවාගේ අපි බිලියෙන හත්සියයක්රි ඒවාගේ අටසියක් කරි බදු ආදයම් වනාට ආහාර කාණ්ඩය තියෙන බදු ප්‍රමාණය වෙනස් ප්‍රමාණකර තමයි තියෙෙන ඒක මාසෙම්මා සපි බලන්නේ ආහාර වලින් කොච්චර අපි බඳදු ආයකරාද කියන එක නමු සමස්තයක් වශයෙන් සෑම බහන් දෙයක් අපි ආහාරග නව හැමේ කරම් බදදු අයකරනවා සිීලින් කොච්රතන අපි සීනිටොන් හතලිස් පන්දහක් කිතර දැනට මාසිකෝ අපි ආනෑනය කරනවා. ඉති ඕක රුපියල් පණහය වැඩි කරපුුවම එන ගාන තමයි බදු. ඉති ඕක තමයි අපේ තියෙන සතුවිසි පාග තිබ බනං ගලන් ලොකොළ තු සස්සේ බදදු ප්‍රමාණයක්. එහෙම බද්දක් පවත්වාගන ග කිසිම තේරුමක් නෑ මොකදේක එහෙම එකක් නෑ සීනි නිෂ්පාධනකර රටකවත් ඊඩලි බදු සත විසි හකර වැඩි තියෙනවා ඒ ඇත්තවට නමුත් මේ වෙලා බදු වැඩි කරේ මොන හිද දැන් එක බදු චෝදරාව තමයි අයම අපිට අගේම ්ටාගට් එක කරට බැරුවෙන්ද දැන් බඩු ඔක්කම මේ වැඩි කරගෙන යනවාගේ නක විදුලිල වැඩියුනා ඒගේ මනනි ත ර වැඩුඩක් මේහලනියට තමයි සතුවිශ පහක බද්දක් කිසිම බහණ්ඩකර හැබදාම තියෙන්ට බයි. අවු තුනක් සතුවිසිි පහක බද්ධක් තියාගන්නවා කියන්නේ එක කවදාකත් ඉතිහාසේ කවදාකත් තිබිල නෑ අංක එක්කයි දොර ඒ බදු ප්‍රමාණය වැඩිකරගඩ ඕන. අනිවවානු සතතිශිපක බද්දක් තිබල නෑ තිහාස කවදකත් උච්ල කාලයක්. එතකොට ඒ ඒක වෙනස් කර ගඩ අපිට ුවමනනාති. ඒේගේම රාජ්‍ය බදු ආදය මි වැඩිකරගන්්ඩුවොමනාව තිනවා ොද හේතුව බදුල අවසාන ප්‍රතිඵලය තමයි ය රටේ ජනතවර දෙන පහසුකං. සහ යටජල පහසුකන්සා රජ්‍ය සේවකයන්ගේ වැටුප සහ අනෙකුත් දීමනා සහ විශේෂයම මාසිකෝ ලබා දෙන වෙලාත් දීමනා අස්වසුම් වැනි දේවල්වට වෙන් කරන මුදල්න්. ඒක අනිවාරයම මේ බදුු සමයි ඒ සඳහා පාවිච්චි කරනනිසා. අනිවාර බ අවශය බදු වැඩකරේ ප්‍රතිපත්තිය. අපේ රටේ මේ ආණ්ඩු අපි අනුගමනය කර පහුග අවුදු අුද්ධ කරා මොකද හේතුව ලෝක ආර්ථික ඉලක්කංගොලින් අපි ඉතාම නරක පැත්තට වැටෙනගමක් ලෝක බදු අය කර අඩුම රටවල් ගොට අප එක වැටුණා. අපි සාමාන්‍ය සියල දාහතරක පහලලෝක බදුු පතිශතය පවත්තාගණ්ඩ න තැනක සීල අටට බැස්ුවම ඒ රටේ අනෙකුත් පහසු ගන් සහ. අන දේවල් දෙන්නෙ කොහොමද ඒ ආදෑම අඩු කරගන. මේක තම අපේ රට වනේ. තුොර ඒක නැති කරගන්න අනිවාරෙන්ම මේ බදුු ප්‍රමාණය වැඩි කරන්නට කටයුතු කර ති නවා. දී අපි අවසාලන බලාපපුොරොත්තුව මේක දැනට සියර දොලා හිදසම්පා. ඉඩිපත් සීර පහලොක් දක්වා බදු එකතු කරගන්නඩ ඕන. ඉතුවට සමහර ගොඩාක් රටවරල සීියට විසි පහතිය. දහට. ඒන්ද ගො විශාල ප්‍රමාණය තියෙන සීහද අටක නමේකරදින රටවල් තියෙන ඉතාමත් රටවල් තුනක් කතලක් වගේතමයි තියෙන. ඒක අසාමාන්‍ය තත්ත්යා ඒක අනිවාර වෙනස් කරන්න ඕනු. මත්තුම බිත්තරානාණනෑ ිසම්බ තිිස්්කට පස්සෙත්ගේ බලාපොත්තනට. ඒ නවා මංකිවේ ඒ සේරම තිීන්දුවෙන්නේ බිත්තර මිල සහ පරිභෝග්‍යයටට දරාගන්නඩ පුුවන් මලකද තියෙනෙකි මොකද බිත්තරයකට අපිට දුප්පත් මිනිහකුට ගණ්ඩ තියනෙ. ිත්තරයක් මොකද කුකුල් මස් මිල වැඩිනං මාළු මිල වැඩිනං ඒ වගේම අනෙකුත් මාංශවල තියෙන මිල වැඩිනාම් ඉක්මනින් මේේෝෂ ලබාගන්න පුුවන් භිතර එක තොර බිතරය සම්බන්දධව අපිට විශාල වගකී මත්තියෙනවා මේ අඩුවර ලබාදේ නිසා බිතර මිල වැඩිවුණොත් මං එක තමයිකේ බිතර මි වැඩිුනොත් ආනයනය කරන තිීන්දුවත් කොච්චර කාලයක් ආනයනය කරනවද කියන ීන්දුවත් කොච්චර ප්‍රමාණයක් ආනයනය කරන තිීන්දුවත් තියෙන්නේ මේ ට නි්පාදනකයන්ගේ. මේ නිෂ්පාදන වියදම අනුව නෙමේ මේ අ මිල තියල තියන පහුගගේ කාල පුරාම විශාල අධික ලාභයක් ගන්න. එනිසා තමයි මේ වැලවටකට මම අත ගැහවේ. නැතිව බිත්තර අයර්්‍යක තියෙන ප්‍රශ්තිික නෙමින්. තිං අනිවාරයම බික්තර මිල ඉදිරියටත් අඩු වෙලා තියෙන්වන්. බිත්‍ර නිෂ්පාධනා කරුවන් කියන චෝද්‍රත් තමයි. ලේස්ලා ඒු ලොක්කම කල් කරමල අයින්කරයිංකර පිත්තව එක වෙන්න කියලා. කවද ලේස්ලේල් අඩුුවවෙන්නේ කවද් කියල ම ඒය දැන් හොඳරම කාලේ ඇති දැන් අප මේ ප්‍රශ්න මසා අටත් දයක් කතාගන්න. එතකොට සාමාන්‍ය පැටියක් කරම් මස අතරමාක් ඇති පලනනි බිත්තර දාාණඩ ගන්න. මමාසායක් ඇදි ඒය ිතර හොඳින්ම දාණන්න ගන්න. ඊළගට අවුදු එක හ මාරක්කයකන් ඒය බිත්තර ලබාගන්න පුුවන් හොඳ ප්‍රතිශ්තයක් එකේ කියැන සියයට හැත්ත පහ හැත්තාට ඉව පැනලා. ශත ලබා ගණඩ පුුවන් හොඳ සතක් ති ගන්න පුුවන් අවුදේ එක මරක් යනිසා දැන් මංහිතන්නේ එය ඉතාමත් ඉහළම ශක්තිමත් තත්තර මේ කර්මාන්තය ඇවිල්ල තියන්නේ. එනිසා මංහිතන්නක තවදුරන්ට ස්්‍රරහට ගෙනියන්න්න ඕන ප්‍ර්යන් නේ මේක මෙතලින් ඉවර ගරගණඩ පුුවන් ප්‍රශ්නයක් බඩ මංහිතල දෙෙසම්බර් තිස්සක් කරනදී පුළුවන් වේ. එහෙම උන්න තොත්තමයි නැවත වෙල දැමතිවරයාට මේ සම්න්දව කටයුතුගණඩ පුුව ඕන වෙන්නේ म ंग ब में प्रसे तेंगे इनाशरधना स्थति.